මිසර ජාතකයන් පිරමීඩ නිර්මාණය කළේ දෙවියන් උදෙසා. මිසර වැසියන් දෙවියන් කියලා හැඳින්නුවේ අහසින් පොළවට සම්ප්‍රාප්ත වූ පිරිසක්. ටොන් ගණනක් බර මිලියන 250කට වඩා යෝධ හුණුගල් කුට්ටි වලින් පිරමීඩේ නිර්මාණය කරන්න නම් මිසර වැසියන්ට දියුණු තාක්ෂණයක් තිබෙන්නට ඕනේ. එවැනි දියුණු තාක්ෂණයක් ඔවුන්ට ලැබුණේ කොහොමද? ඒ වගේමයි ප්‍රාග් ඓතිහාසික මිනිසා කොහොමද යෝධ ස්ටෝන් හෙන්ජ් ගල් නිර්මාණය කළේ? පැරණි නිර්මාණකරුවන් පුංචි හෝ හිඩසක් නොමැතිව එකිනෙකට ඉතා ළඟින් ගල් කුට්ටි සවි කරන්න සමත් වුණේ කොහොමද? පුරාණ ලෝකයේ අභිරහස් හොඟක් තිබෙනවා. ඒව තේරුම් බේරුම් කරගන්න, ඒව විසඳගන්න එතරම්ම පහසු නැහැ. පැරණි ස්මාරක හදන්න පටන්ගත් ටොන් ගණනක් බර ගල් කුට්ටි ප්‍රමාණයෙන් දුම්රිය පෙට්ටියක් තරම්. කොහොමද අපේ පැරණි යෝධ ගල් කුට්ටි අදගෙන ගිහිල්ලා ගොඩ ගහලා පිරමීඩ වගේ යෝධ ගොඩනැගිලි නිර්මාණය කළේ? ඇයි ඔවුන් මේව නිර්මාණය කළේ? පිරමීඩ හැදුවේ කවුද? අප වඩාත් හොඳින් දන්න ලෝකේ මහා අභිරහසක් ලෙස සැලකෙන්නේ ගීසාහි යෝධ පිරමීඩයයි. ඊජිප්තුවේ දක්නට ලැබෙන පිරමීඩ ත්‍රිත්වයෙන් විශාලතම පිරමීඩය ලෙස සැලකෙන්නේ ගීසා මහා පිරමීඩය. මේ ඉංජිනේරු හාස්කමක් හැටියටයි සැලකෙන්නේ. මේ පිරමීඩය නිර්මාණය කළා කියන්නේ අවුරුදු 22ක කාල සීමාවක් ඇතුළතයි. පිරමීඩය හදලා අවසන් කරායයි කියන්නේ ක්‍රිස්තු පූර්ව 2560 වසරේදී. පුරාණ පිටසක්වල ජීවීන් ගැන අදහස් පළ කරන නම් කියන්නේ ඒක වෙන්න බැරි දෙයක් කියලායි. මහා පිරමීඩය අවුරුදු 22ක් ඇතුළතදී හැදුවා වෙන්න බෑ. එහෙම කළා නම් පිරමීඩේ නිර්මාණය කරන්න ගල් කුට්ටි කපා වෙන් කරගන්න, ප්‍රවාහනය කරන්න, නිසි විදියට ගොඩ ගන්න සිද්ධ වෙනවා. වරකට එක් ගල් කුට්ටිය බැගින් සෑම තප්පර 9කට වරක් ඒක කරන්න පුළුවන්ද? අද අපේ තාක්ෂණය හුඟක් දියුණුයි. හැබැයි අපේ අති දක්ෂ විද්‍යාඥයින්ට අති නවීන තාක්ෂණයක් තිබුණත් කවුරුද 22 මේ වගේ දෙයක් නිර්මාණය කරන්න හැකියාවක් නැහැ. දක්ෂ විද්‍යාඥයින් කියනවා අපිට මේ වගේ නිර්මාණයක් කවුරුද 22 කරන්න බෑ කියලා. ගීසාහි මහා පිරමීඩය හැදුවේ කොහොමද කියලා න්‍යායන් ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. පිටසක්වල ජීවීන්ගේ මැදිහත් වීමක්, ධ්වනි තරංග යොදාගෙන ගල් කුටි පාවෙන්න සලස්සලා ගොඩ ගැසීමක්, දහස් ගණන් වහලුන් හා සේවකයන් එක් වී ලීවර ලී කොටන් කඹ යොදාගෙන ගල් කුටි ඇදගෙන ගොස් එකලස් කිරීම ආදී ඒ න්‍යායන් අතරට ඇතුළත් වෙනවා. ඒත් ඇත්ත මොකද්ද කියලා අපි කිසි කෙනෙක් හරියට දන්නේ නැහැ. එක දෙයක් හොඳින් පැහැදිලි. පිරමීඩ හදලා තියෙන ගල් කුටි ඉතාම නිවැරදිව එකිනෙක සම්බන්ධ කරලයි. සියුම් මෙහා මෙහා වීමක්වත් ඒ වගේ දකින්න ලැබෙන්නේ නැහැ. නවීන තාක්ෂණයෙන් පිර වර්තමාන නිර්මාණකරුවන්ටවත් ඒ වගේ ඉතා නිවැරදි සූක්ෂම නිර්මාණයක් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ග්‍රැනයිට් හා කිරිගල්ඩ වලින් පිරමීඩ ඇතුළත හා සෝන් ගැප් නිර්මාණය කිරීම මේක තවත් පුදුමයක් වෙනවා. ග්‍රැනයිට් හා කිරිගල්ඩ වලින් පිරමීඩ ඇතුළත නිර්මාණය කරලා තියෙන ඉතාම පිරිසිදු, ඉතාම නිවැරදිව. පුරාණ මිසර වැසියන්ට තාක්ෂණයක් නොමැතිව අත්වලින් මේ වගේ නිර්මාණයක් ඇත්තටම කරන්න පුළුවන් ඇද්ද? එහෙම නැත්නම් ඔවුන් පිටසක්වල අමුත්තන්ගේ සහාය ලබා ගන්න ඇතිද? මේ කරුණ හින්දා ඉංජිනේරු විසකමක් ලෙස සැලකෙන ගේසාහි මහා පිරමීඩය ලෝක පුදුම අතරට එක්වීම පුදුමයක් නෙවෙයි නේද? මිනිසාගේ ඉංජිනේරු විසකම් ගැන කිසිම සැකයක් නැහැ. මම කිසිසේත් මේ අවතක්සේරු කරන්නේ නැහැ. හැබැයි පුරාණ මිනිසා හදපු සමහර ස්මාරක හා නිර්මාණ ගැන කතා කරද්දී පුරාණ මිනිසට කාගේ හෝ උදව්වක් මග පෙන්වීමක් ලැබිලා තියෙන්න ඕනි. ඔවුන්ට තනිවම මේ වගේ නිර්මාණයක් කළ හැකි වන්නේ නැහැ. මෙහෙම කියන්නේ පිටසක්වල ජීවීන් ගැන ගවේෂණය කරන ඇමරිකා ජාතික ජේසන් මාටේ. මිසරයේ සාම්ප්‍රදායික කතාපුවත්වල සඳහන් වෙන්නේ පිරමීඩ හැදුවේ සෞරිට් නම් පාරාවෝ විසින් කියලයි. සෞරිට් කියන්නේ හීබ්‍රෝ ජාතිකයන්ගේ ඉනොක් කියන තැනැත්තාට. ඉනොක් කියලා කියන්නේ පුරාණ තිස්තමේන්තුවේ සඳහන් වෙන අනාගත වක්ෘතවරයෙක්. ඉනොක් ගැන සඳහන් වෙන පතපොත තිබෙනවා. ඒවායේ සඳහන් වෙනවා ඉනොක් පිටසක්වල අමුත්තන් හමු වුණා කියලා.
බුක් ඔෆ් ඉනොක් මේ පොතේ හො කියනවා පිරසක් වල අමුත්තන් ඔහුට උපදෙස් දුන්නා කියලා ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්න වසර දහස් ගණනක් ගියත් විනාශ නොවන අයරින් මේ බව කියන්නේ එරික් වොන්ඩනිකන් ඒ කියන්නේ පිරමීඩ නිර්මාණය කළේ මිනිසයන් හැබැයි අහසේ ඉන්න ආරක්ෂකයන්ගේ මඟ පෙන්වීම අනුව මේ දේ නිර්මාණය කළා කියලා අහසේ ආරක්ෂකයන් කියන්නේ දෙවිවරු මේ දෙවිවරු පිරසක් වල ජීවීන්ව පිරමීඩ නිර්මාණයට උපදෙස් දුන්නේ තාක්ෂණය දුන්නේ ඔව් ගීසා පිරමීඩේ ඇත්තෙන්ම පුදුමයක් ලෝකයේ පුදුම හදන එකක් වන පිරමීඩේ පුරාවිද්‍යා අභිරහසක් පමණක් නොවේ අපූර්ව හාස්කමක්ද වෙනවා ඉතින් මේ පුදුම හදට ඇතුළත් වීම අමුතු පුදුමයක් නෙවේ 1877 වසරේදී ආතර් ඇන්තියොලොජන් ජෝයස් සයිස් පැහැදිලි කර දුන්නා පිරමීඩ ඉදිකර තිබෙන්නේ ලෝකයේ හරි මැද කියලා. ගීසාහි මහා පිරමීඩේ විතරක් නෙවෙයි, ඒ අසරේ ඉදිකර තිබෙන අනෙක් පිරමීඩ දෙකක් පිහිටෙන්නේ පෘථිවියේ දිගම අක්ෂාංශය හා දේශාංශය හමුවන ස්ථානයේ. පෘථිවියේ මුළු භූමි ස්කන්ධයේම කේන්ද්‍ර ස්ථානය ලෙස සැලකෙන්නේ මෙතන. ඒ විතරක්ම නෙමෙයි මානි මාමක කොන් හතර පිරමීඩයේ කොන් හතරට සමපාත වෙනවා. ඒ පිරමීඩ හැදුවේ කාලේ මානි මා තිබුණේ නැහැ. මානි මා නිර්මාණය වුණේ ඊට අවුරුදු දහස් ගණනකට පස්සේ. පුදුමයි නේද? මිසර හා පුරාණ මෙක්සිකෝ වැසියන්ට පිරමීඩ හදන්න උගන්වන්නේ නැත්තේ එකම පිරිසක් වල ජීවීන් පිරිසක් විසින්. එහෙම නැත්නම් පිරමීඩ හැදුවේ ලෝකේ පුරා සංචාරයේ දෙන පුරාණ සංචාරකයන් පිරිසක් විසින්. ඔවුන් වසර ගණනක් පුරා එක් තැනක සිට තවත් තැනකට ගමන් කළා. පුරා විද්‍යාත්මක ප්‍රතිහාරයක්. නිර්මාණකරුවන්ගේ දස්කම් කියනදේ. ටිකක් පිළිගන්න අමාරුයි නේද? දෙවියන්ගේ පුරය. වියෝටිව කාන්. තවත් පුදුමයක් තමයි ඊජිප්තුවේ විතරක් නෙවෙයි. ලෝකයේ අනෙක් රටවලත් පිරමීඩ දක්නට ලැබීම. හුදකලා වූ පැසිෆික් සාගර දූපත්වල මේ පිරමීඩ ඉදිකර තිබෙනවා. දකුණු ඇමරිකාවේ මෙක්සිකෝවේ පිරමීඩ තිබෙනවා ඉන්දියාවේ තිබෙනවා පිරමීඩ සෑදීමේ කලාව ලෝක පුරා පැතිරුණු උම්මාදයක් වගේ පේන්නේ එකිනෙකට වෙනස් ජන සංස්කෘති කිසිදා එකිනෙකා මුණ නොගැසී මුහුදින් හා ගොඩබිමින් වෙන් වූ අවකාශයක කොහොමද පිරමීඩ හැදුනේ කියන කාරණාව පුරා විද්‍යාඥයින් පවා මවිතයට පත් කර තිබෙනවා ස්වරූපයේ වෙනස්කම් තිබුණත් පිරමීඩ ආකෘතිය හැම සංස්කෘතියකටම පොදුයි මැතිම මෙක්සිකෝවේ වසර 2000 ගණනකට වඩා පැරණි නගරයක නටබුන් දක්නට ලැබෙනවා. මේ නගරය හැඳින්වෙන්නේ වියුටිවකාන් කියලයි. ඒකේ අර්ථය දෙවියන්ගේ පුරවරය කියන එක. මේ නගරයේ මැද ඉදිකර තිබෙනවා හිරුගේ පිරමීඩය. පුදුමයට වගේ මේ පිරමීඩේ ප්‍රමාණය මිසරේ ගීසා පිරමීඩේ ප්‍රමාණයට හරියටම සමානයි. ඒක හැම සිදුවීමක් වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ පිරමීඩ දෙකම නිර්මාණය කළේ එකම නිර්මාණකරුවන් පිරිසක් විසින්ද පුරාණ පිරිසක් වල ජීවීන් ගැන මත පල කරන විද්‍යාඥ මේ විදිහ අදහස් ඉදිරිපත් කරන පුරාණී ලෝකයේ සිව්වරය විනාශ වෙලා වියෝටිවකා නගරයේ හෙරුගේ පිරමීඩයට අමතරව සඳුගේ පිරමීඩේ නමින් හැඳින්වෙන පිරමීඩයකුත් තිබෙනවා පුරා වෘතවලට අනුව මේ පිරමීඩේ ඉදිකලා කියලා කියන්නේ යෝධයින් පිරිසක් ඔවුන් මේ පිරමීඩ හැදුවේ ලෝකේ විනාශ වෙන්න මොහොතකදී. ඇස්ටික් සහ මායාවරුන්ගේ විශ්වාසවලට අනුව අතීතයේදී අපේ ලෝකේ සිව්වරයක් විනාශ වෙලා තියෙනවා. අයිස් වලින්, ගින්නෙන්, ජලයෙන් තමයි ලෝකේ විනාශුණු බව මායා හා ඇස්ටික් පුරාවෘත්තවල සඳහන් වෙන්නේ. ලෝකේ විනාශුණු ඒ හැම වතාවකම මිනිසා යලිත් ලෝකය නිර්මාණය කරලා තිබෙනවා. වියෝටිවකා නගරය නිර්මාණය කරලා තියෙන්නේ මේ වගේ ලෝක විනාශයක් සිදුවීමෙන් පස්සේ. පිරමීඩ හැදුවේ ඇයි? දැනුම රැස් කරන්නද? ඇයි පිරමීඩ වගේ මහ දැවැන්ත නිර්මාණ කළේ? ඒවායේ අරමුණ මොකද්ද? සමහරු නම් කියන්නේ පාරාව ඔවුන්ගේ බලපුලුවන්කාරකම් පෙන්වන්න යෝධ පිරමීඩ හැදුවා කියලයි. හරියට කෞතුකාගාරයක් වගේ. එහෙම නැත්නම් මේ පැරණි අපව දාලා යන්න කලින් අපට යමක් ඉතිරි කරලා යන්න හදන්නේ නැති පැරණි මිසර ලේඛනවල පැහැදිලිවම සඳහන් වෙනවා පිරමීඩ නිර්මාණය කළේ ඇයි කියන කාරණාව. පිරමීඩ හැදුවේ දැනුම ගබඩා කරන්නයි. විශ්වයේ රහස්, විශ්වයේ දැනුම අපිට කියන්නයි. මේව පැරණි මිසර පොත්පත්වල සඳහන් වෙනවා. මේ දැනුම අපිට කියලා දුන්නේ දෙවියන්. එව නිකම්ම නිකන් මිසර පාරාවන්ගේ සොහොන් ගැප් නෙමෙයි.
විද්‍යාඥින් හා පුරාවිද්‍යාඥින් මවිත කිරීමට සමත් වුනේ පිරමීඩ පමණක් නොවේ. තවත් පුරාවිද්‍යාත්මක අපූර්ව නිර්මාණ දහස් ගණනක් අපේ ලෝකයේ නන්දිසින් දකින්න ලැබෙනවා.